කියන්නේ අලියා සුන්නිත් දූණි කරන්න දානවා නෑ නෑ එහෙම කතාවක් නෙවෙයිනේ මම කිව්වේ මම කිව්වේ හැමෝටම අපිත් එක්ක එකතු වෙන්න හැකියාව තියෙනවා නෑ අපි සාකච්ඡා කරේ 19 ව්‍යවසා සංශෝධනය අහෝසි කරන්න යන එකට කොහොමද අපි ප්‍රතිචාර දක්වන්නේ කියලා සිවිල් සමාජයත් එක්ක සාකච්ඡා කරා. අද වශයෙන් සිවිල් සමාජයේ බොහෝ දෙනා අද පැමිණලා හිටි අපි සන්තෝෂයි ගොඩක්. සමාජ සිවිල් සමාජය කියලා කියන්නේ කවුද? යූනියන්ද මොනවද? අනේ පොඩක් ආපු කටකදී පොඩි පැහැදිලි කිරීමක් කරන්න. සිවිල් සමාජය ගත්තාම විශ්වවිද්‍යාල ආචාර්යවරු මහාචාර්යවරු ඊළඟට ලේඛකයෝ ඊළඟට කලා ශාස්ත්‍රයේ ඉන්න කට්ටිය ඊළඟට දේශපාලන විචාරකයෝ ඊළඟට නීතිඥවරු මේ සියලුම දෙනා එකතු වෙච්ච කණ්ඩායම තමයි සිවිල් සමාජය කියලා කියන්නේ. දැන් හැබැයි අපි දකිනවා දැන් තුනෙන් දෙකකුත් දීලා තියෙනවනේ මේ මැතිවරණේ. දැන් ජනතාව තෝරලාපත් කළාත් යවලා තියෙනවනේ. ඔව්. දැන් ඔහොම සාකච්ඡා කරා කියලා ඔය කියන සංශෝධන නොවී තියේද? ඔයි වගේ මොකද්ද එහෙම? නැද මේගොල්ලෝ මොකද්ද කියන සංශෝධනය කිව්වත් තාම කියලා නැහැනේ. දැන් මොකද මම දන්නවා අපි කැන්ටිමේ කතා කරනකොට කැන්ටිමේ කියන කතා මේ හදවතෙන් කතා කරන දේවල් ලොබියේ මේ මොකද චේම්බර් එකේ කතා කරනවට වඩා එතකොට ඔය හිතන තරම් ලේසි නෑ මේ වැඩේ මොකද ඕක ඇතුළෙම කණ්ඩායම් දෙක තුනක් ඉන්නවා සමහරුන්ට මේක සම්පූර්ණයෙන්ම අයින් කරන්න ඕනේ සමහරුන්ට මේක අයින් කරන්න අවශ්‍යතාවයක් නෑ සමහරු මැද තැනක ඉන්නවා ඉතින් ඕක ඔය එච්චරම එක පාටම 19 අයින් කරනවා කියලා කියලා අයින් කරන්න හැකියාවක් නැහැ. ඒ කියන්නේ ලේසි නැද්ද? ඒ කියන්නේ ඔය කියන විදිහට නිකන් ජනාධිපතිතුමාගේ බලය වැඩි කරගෙන එහෙම ඒකලි. දැනටම ඒගොල්ලෝ කියනවානේ දූර දෙක තියන්න ඕනේ කියලා. දූර දෙකේ සීමාව අයින් කරන්නේ නැහැ කියලා. ඒගොල්ලොම කියනවානේ අවුරුදු පහට අපි අඩු කරානේ පාර්ලිමේන්තුවේ දූර කාලයයි ජනාධිපතිතුමාගේ දූර කාලයයි ඒක අයින් කරන්නේ නැහැ කියලා කියනවානේ. එතකොට ඒකෙම කියනවානේ 19 අයින් කරන්නේ නැහැ කියලා. හරි එහෙමනම් संशोधन करवाश्यवेन्े दहनमें तवा शक्तिमत करवाश्यवेन्े स्वाधीन कमीशन सभाटिक तव दुटा स्वाधीन करेक प्रश्न එක්සත් පක්ෂ අර්බුදේ මේනෝට උග්‍ර වෙලා තියෙනවා දැන් ඊ අපි දැක්කා සාකච්ඡාවක් තියෙන එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම සංවිධාන බලවේග කණ්ඩායම අතර කොහොමද දැන් ඔබතුමාලා කැමති දෙක අහු වෙලා ගමනක් යන්න ඒ පිළිබඳව මම කිසි වචනයක් මේ දවස්වල කියන්නේ නැහැ බලගෙන ඇත්තම මෙහෙමයි ඒ සංවිධානයේ එක්ක වුණේ UMP එකේ පර්ණ සමාජික අංගකට මේ දීදරත්න වගේ දීදරත්න මහත්තයා ගන් ගන්දි මොකද පර්ණ කට්ටියක් එක්ක වුණා ඔබතුමාලා දන්නව ඇති එතුමාලා කරු ජයසිරි මහත්තයත් එක්ක සාකච්ඡා කරනවා සජි ප්‍රේමදාස මහත්තයත් එක්ක සාකච්ඡා කරනවා ගුව පරණ 1900 බර ගණන් වල හිටුම් මන්ත්‍රීවරු 1980 ඒ වගේ කාලවල ඒගොල්ලෝ යම් කිසි විදිහකින් ආරාධනා කරොත් නැවතත් අපි UMP එකටම ඇවිල්ලා මේක ගිරේ යමු කියලා කැමති නැද්ද වැඩේට දැන් ඉතින් තියෙන සමග ජන කොළපාට පෙන්ලානේ ඡන්දෙට එන්නේ දැන් අපි ඉන්නේ සමග ජන බලවේගයනේ අද සමග ජන බලවේගයත් එක්ක ගොඩාක් කටියට එකතු වෙන්න ඊට ප්‍රස්තාව තියෙනවා කියන්නේ අලියා සුන්නිත් දූණි කරන්න දානවා නෑ නෑ එහෙම කතාවක් නෙවෙයිනේ මම කිව්වේ හැමෝටම අපිත් එක්ක එකතු වෙන්න හැකියාව තියෙනවා